ගෞරුනීය සැගරත්නෙන් අවසරයි අදපිට අඟහරුවාදාවක් අපි පුරුදු පරිදි නිවනේ නිවීම දේශනාව සම්බන්ධය අපේ සමාලෝචචන ඉදිරිපත් කරගණඩ අපි දැන් ටිස් දෙවැනි දේශනය දක්වා අනුක්‍රමයෙන් සපමිල්ල තියනවා අදත් සාකච්ඡාව පටන් අරගණ්ඩ අදට නියමිත දේශන පාට රච්චනය ජ පල්කන් විජෙට ම අපි චන්ද්‍රතන් ශවාංචකෙන් ගෞටුන් ඉල්ලා සිි වසරයි වාමන් වහස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්සේ නිවනේ නිවීම දේශනාමාලාව තිස් දෙවන දේශනයහත්සී විසි නවන පිටුව ත්‍රභිකවේ සම්මා ිට්ටි පු්බංගම හෝති කතංච භික්වේ සම්මාදිිට්ටි පු්ංගම හෝතයි සම්මා දිිට්ටිස්සභික්වේ සම්මා සංකප්පෝ පබහෝති සම්මා සංකප්පස්ස සම්මා වාචා පබහෝති සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පබහෝති සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පබහෝති සම්මා ආජී වස් ආජී වස්ස සම්මා සමාදි සම්මා වායාමෝ පබහෝති සම්මා වායා මස්ස සම්මා සති සම් පබෝති ස සතිස්ස සම්මා සමාධි පබෝති. සම්මා සමාධිස්ස සම්මා ඥානං පබහෝති. සම්මා ඥානස්ස සම්මා විමුත්ති පබහෝති. ඉතිකෝ භික්කවේ අට්ඨග සමන්නනාාගතෝ සේකෝ පාටිපදෝ තසංග සමන්නාාගතෝ අරහා හෝති. ඒක කියන්නේ මහනෙනිි එහිලා සම්මාදිිට්ිය පෙරට වෙයි කෙසේද සම්මාධිට්්‍යිය පෙරට වෙන්නේ. පෙරටු වෙලා කරන වැඩයි ඊ නඟට කියන්නේ. සම්මා දිිට්ටිස්ස කියලා කියන්නේ. තන පුද්ගලවාචී සම්මා දිිට්ටිය ඇති තැනැත්තාට සම්මා සංකප්ප ප්‍රභභව වෙනවා ඇති වෙනවා හටගන්නවා ඒකේ ක්‍රමාණුකු ලත්තු ඇයි යින්ම් පෙන්නුම් කරන්නේ සම්මා දිට්ටිය ඇති තැනැත්තා තුළ සම්මා සංකප්ප හොඳ සංකල්ප ඇති වෙනවා ඒ විදියට සම්මා සංකල්ප ඇති තැනැත්තා ඒවා මෝරායාමෙන් සම්මා වාචා ඇති වෙනවා සම්යයක් වචනය ඇති තැනැත්තාට යහාවාදී ත තහකාරී විදිහට වගේ ඒ තුළින් සම්මා කම්මන්තය මතු වෙනවා ඊළඟට සම්මා ආජීවය ඇති වෙනවා. සම්මා කම්මන්තය ඇති පුද්ජලයාට. සම්මා ආජීවය ඇති පුද්ගලයා තුළ සම්මා වායාමය හටගන්නවා. සම්මා වායාමය ඇති පුද්ගලයා තුළ සම්මා සතියත් සම්මා සතිය ඇති පුද්ගලයා තුළ සම්මා සමාධියඇත් ඇති වෙනවා. එපමණකින් නවතින්නේ නැතිව සම්මා සමාධිය ඇති පුද්ගලයා තුළ සම්මා ඥාන මාර්ගඥාන පලඥාන වශයෙන් ලැබෙනවා. ඊළඟට සම්මා ඥානස්ස සම්මා විමුත්ති හෝති. මෙ විදිර අංග අටකින් සමන්විත සේකෝ පාටිපදු. මෙතනත් පාඨාන්තර පට ලැවිලි තියෙනවා. නමුත් නියම පාටය හැටියට ගන්න තියෙන්නේ අට්හංග සමන්නාාගතු සේකෝ පාටිපදු. සේකෝ පාටිපදු කියන්නේ ප්‍රතිපදවෙෙහි හික්මෙන සේකයා අංග අටකින් සමන්්‍යිත වූයේ වෙයි. ඊළඟට දසංග සමන්නනාාගත අරහා හෝති. අංග දහයකින් සම්පූර්ණ වඋනහම අර සම්මාඥාන සම්මා මුත්ති කියන ඒවායනුත් සම්පූර්ණ වුණහම තමයි රහත් වෙන්නේ. ඔය විදිහයට දක්වුණවා. මේ සම්මාදිිට්ටිය පෙටවීම පිළිබඳව ඒ ධර්මතාව ඉතාම වැදගත් විදිහට සමහර තැන්වල බුදුරජණන් වහන්සේ පෙන්නුම් කරනවා. මිත්‍යා දෘෂ්ටියත් එක්කම සංසධනය කරලා අගුත්‍ර නිකායේ ඒකක නිපාතයේ එක්තරා සූත්‍රේක කියවෙනවා. මිච්ා දිට්ටිකස්ස භික්කවේ පුරිස පුද්ගලස්ස , කායකම්ම යතාාදිිට්ටිින් යතාාදිට්ටි සමත්තං සමාදින්නං, යංච වචීකම්මං යතාාදිිට්ටි සමත්තං සමාදිින්නං, යංච මනෝකම්මං යතාාදිිට්ටි සමත්තං සමාදිින්නං, යාච චේතනා යාච පත්තනා යෝච පනිද්ධි යච සංකාරා සබ්බේතයේ දම්මා අනිට්ඨාය අකන්තාය අහිතාය අමනාපාය දුක්කාය සංවත්තන්ති. තංකිස්ස හේතු දිට්ටිහි බික්වේ පාපිකා. මහණනි මිච්චා දිිට්ටිය ඇති පුද්ජලයාගේ යම් කායකර්මයක් වේද ඒ තමාගත් මිත්‍යා දෘෂ්ටිය අනුවම ඒ කායකර්මයක්ත් හැඩ ගැහෙනවය. යතා දිිට්ටි සමත්තං සමාධින්නං. තමා අල්ලාගත්තු දෘෂ්ටියේ ආකාරයටමයි ඒ කායකර්මයත් යන්නේ. ඒකත් මිත්‍යයා වෙනවා. වචී කර්මත් මිත්‍ය වෙනවා. මනෝකර්මත් මිත්‍ය වෙනවා. ඒ පමණක් නොවෙයි. යාච චේතනා යාච පත්තනා යෝජ පනිදි යච සංකාරා. යම් චේතනාවක් වේද යම් ප්‍රාර්ථනාවක් වේද යම් ප්‍රනිධයක් වේද යම් සංස්කාරයෝ සූදානම්වීම් ආදීන් චෛතසික වශයෙන් කරන යම් සංස්කාරයෝ වෙද්ද ඒ හැම එකක්ම අනිට්ඨාය අකන්තාය අහිතාය අමනාපාය දුක්හාය සංවත් අන්ති. ඒ ඔක්කොම අනිෂ්ට අකාන්ත අමනාප අහිත පැත්ත පිණිස හේතු වෙනවා. කිෙස්ස හේතු ඒ මක් නිසාදයත් දිට්ටිහි බික්කවේ පාපිකා ඒ දෘෂ්ටිය පාපී පාපී දෘෂ්ටිය නිසා ඒක අනුවමයි අනිකුත් ඒවා ඔක්කොම හැඩ ගැහෙන්නේ ඊළම ඩුපමාවකුත් දෙනවා හරියට අර කරිවෙල ඇටයක් කොහො බැටයක් එහෙම පැළකලාම ඒ වගේම තිත්තා අබු තිත්ත ලබු ඇට ආදක් එහෙම පැළකලාම ඒකට උරාගන්න පටවී රසය ආපෝ රසය දියසීරාවඒ හැම එකකින් ඇතිවෙන්නේ තිත්තඵලයක් ඒ තිිත්ත බවට පත්වෙනවා මිච්චා දිට්ටිය අනුවගිය ඒවා ඒ විදියටයි. ඉනඟට සම්මාධිට්‍යය ගැත් ඒ විදිට ප්‍රකාශ කරනවා සම්මා ධිත්්තිිකස්ස භිකවේ පුරිුස පුද්ගලස්ස ය ඒව කායකම්මං යංච වචීකම්මං යංච මනෝකම්මං යතාදිිට්ටි සමත්තං සමාදිින්නං යාච චේතනා යාච පත්තනා යෝජ පනිදි යයේච සංකාරා සබ්බේතයේ දම්මා ඉට්ඨහාය කන්තාය හිතාය මනාපාය සුකාය සංවත් අන්ති ඒ හැමේ එකක්ම ඉෂ්ඨ කාන්ත මනාපතත්ත්වයට පත්වෙනවා. මක් නිසාද තංකිස්ස හේතු දිට්ටිහි බික්කවේ බද්ධිකා. ඒ දෘෂ්ටිය බද්ද්‍රයි, යහපත්. ඔන්න ඔය කාරණය නිසා තමයි මේ ආර රෂ්ටාංක මාර්ග අනිකුත් ධර්ම කොට්ටාශවල නැති. විශේෂ ලක්ෂණය දෘෂ්ටිය පෙරටුවීම. මක්නිසාද පුද්ගලයකුගේ සන්තානයේ පූර්ණ ප්‍රතිසංවිධානයකට දෘෂ්ටියම මුල ග යුතුව තිබෙනවා. ඒ දෘෂ්ි අනුව මයි සිතිවිලි සිතිවිලි අනුව තමයි වචන. වචන අනුව තමයි ක්‍රියා. ක්‍රියා අනුව තමයි ඒ විදිට මුළු ජීවිකාවම. ඒ අනුවර අනිකුත් භාාවනාශයෙන් නැතිවන සම්මා වායාම සම්මා සති සම්මා සමාධී හැටියට දක්වන ඒ ගොුණ ධර්ම. ඔය අනුව දිට්ටිය පෙරටුවීම විශේෂයි. මේ ආරෂ්ඨාංක මාර්ගයේ ඒ වගේ මේ ආරෂ්ඨාංක මාර්ගයට තවත් විශේෂතනක් ලැබෙන්නේ. ුදුරජණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට ඳුල්ල ීරෙන නිසයි ඔය ධම්ම චක්කප්පවත්වන ආදී සූත්‍රවල එහෙම කතමාචසා භික්කවේ මජ්්‍යිමා පටිබදා තතාගතයන අභිසම්බුද්ධ ආදී වශයෙන් එතන කියවෙන්නේ ආර්යෂ්ඨායංක මාර්ගයයි. මේ ආරෂ්ඨාංක මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව හැටියට හඳුල්ල තිබීම ඒක කාටත්වගේ ප්‍රකට කාරණයක් නමුත් ඒකෙන් මූලික අදහස සමහර විට වර්ධවල වටහාගන්න ගතියක් තියෙනවා. දන්ගේ දම්ම චක්කප පවාාතන සූත්‍රයේ හැටට දක්වන්නේ කාමසුකල්ලි කානු යෝගයත් අත්තකිලමතානු යෝගයත්. මේ දෙකට අතර තිබෙන මැදුම් පිළිවතක්. මධ්‍යම ප්‍රතිබදාවක්. හැටියටයි ආර්ෂ්ඨාංක මාර්ගය බුදුරජණන් වහන්සේ එතැන ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ මධ්‍යම මැදුම් කියන කොට සාමාන්‍ය අදහසක් තියෙනවා අර කාමසුකල්ලිකානුයෝගයෙන් සියයට පනහගුත් අතකිලමතානු යෝගයෙන් සියට පනාහුත් අරගෙන. ෘ වශය සංයෝග කළහම බද්ධ කලාාම මධ්‍යම ප්‍රතිපදාවක් ලැබෙනවයි ආරෂ්ඨාංක මාර්ගයක් ලැබෙනවයි කියලා. සමාර්ගෙනකුට එහෙම හිතෙන්න්න පුළුවනි. නමුත් මෙතර තිබෙන්නේ ඊට වඩා ගැඹුරු අදහසක්. ඇත්තවශයෙන්ම මේ මහා චත්තාරේසක සූත්‍රයනුත් අපට මේ මධ්‍යම ප්‍රතිබදාවේ ගැමුරු අර්ථය මතු කරගන්න පුළුවනි. මේක ප්‍රතිපදාවක් වෙන්නේ අරවිදිටර බද්ධ කිරීම නිසා නොවෙයි. ීයට පනහක් සියයට පණහක් කරගෙන සංයෝග කිරීමක් නොවයි මෙතන තිබෙන්නේ. අර කාමසකල්ලි කානයෝගයට යටින් තිබෙන දෘෂ්ටියත්. අත්හකිල මතානියෝගයට යටින් තිබෙන දෘෂ්ටියත්. ඒ දෘෂ්ටි දෙකම ප්‍රතික්ෂප කරලා ඒ දෘෂ්ටි දෙකෙන් සිදුවෙන්න පුළුවන් නොමගයාම් වලක්වලා පුදුම විදියේ මැදුම් මඟක් මේ ආරෂ්ඨාංක මාර්ගයෙන් ඉදිරිපත් කෙරෙන්නේ. මේක තවටිකක් පැහැදිලි කර ගත්තොතුන් ඔන්න අපට කියන්න පුළුවනි අර කාමසුකල් ිකාන යෝගයට කෙනෙක් නැඹුරු වෙන්නේ නාස්තික දෘෂ්ටියයේ පිහිටලයි. ඒ යන්න මෙතනින් එහාට උත්පත්තියක් නැහැ. ජීවත්වන තා ඕන හැටියට පවපින් පිළිබඳ සැලකිල්ලක් නැතිව ජීවත්වනාට වරදක් නැහැ. කියලා උච්චේද දෘෂ්ටිය. ඒක නාස්තික දෘෂ්ටිය කියලා ගත්තහම වඩාත් පැහැදිි වෙනවා. නාස්තික කියල කියන්නේ නැත්ත නැත කියලා කියන එකයි. අපි අර දසවස්තුක සම්මා දිිට්්‍යිය ගැන කියනකොට එතැන කියවුණේ ඇත ඇත කියන එක. අත්ති දින්නම් අති හිට්ටන් අත්ති හුතං අත්ති සුකට දුක්කට නං කම්මානං පළන් විපාකෝ. අත්ති අයං ලෝකෝ, අත්තිපරෝලෝකෝ, අත්ති මාතා අත්්‍යපිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති ලෝකයේ සමන බ්‍රහ්මණ සම්මගගතා සම්මා පටිපන්නා. ඒෙ ඉමං්චලෝකං, පරංචලෝකං, සයං අභිඥ්ඥා සච්චිකත්වා පවේදෙන්ති. ආදී වශයෙන් දන්දීම කියල දෙයක් ඇත. යාගොහෝම කියල දෙයක් ඇත ඒවායේ ආනිසංස විපාක වශයෙන් දෙයක් ඇත කියන එකයි. පව් ඇත පින් ඇත මෙලොවක් ඇත පරලොවක් ඇත මවෙෙක් ඇත පියෙක් ඇත. ආදී වශයෙන් කුසල් කිරීමට උපකාරවන පදනම් වන එක්තරා උප්්‍යාස නැත්තම් එක්තරා මත සමූහයක් තමාගේ කර්මය තමාට අයිති කියන අදහස මතුකර දෙෙන අදහස් කීපයක් මේ කම්මස්ස කතා සම්මාධිට්ටිය තිබෙන්නේ. ආරෂ්ාංක මාර්ගගේ සඳහන් කළ සාසව පුඥ්්‍ය භාගිය පක්ෂය. නමුත් අර නාස්තිික දෘෂ්ටියයේ කියන් තියෙන්නේ ඒකෙම අනිත් පැත්ත. නැත නැත කියන එක එතකොට පටිස සෞපාද විග්‍රහයේදීත් විග්‍රහයේදීත් අපි මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ අදහස ගැන සඳහන් කලාා. ඒක ධර්ශනික පැත්තකින්. දැන් මෙතන ආචාර වාදාාත්මක පැත්තිං. ආචාර ධර්මා අනුව කළපනා කරලා බැලුවොත් ඒවිදියේ දෘෂ්ටිමාත්‍රයෙන් කෙනෙකුට මේවායින් මිදන්න බැහැ. මක් නිසාද මේක ආශ්‍රව සහිතයි සාසවා. ඒ ආශත්‍රව තිබෙන තාක්, කාමාශ්‍රව, භවාශ්‍රව අවිද්‍යාශ්‍රව සත්වයා තුළ තිබෙනතාක්, දෘෂ්ටි මාත්‍රයෙන් ඒවායේ විපාකවලින් ගැලවෙන්න බැහැ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කම්මස්ස කතා සම්මාධිට්ටියයේ ඒවට තැනක් දුන්නේ. අර කාමුසු කල්ලි කානුයෝග මාර්ගයේ යන උච්චේ දෂ්ිය හෙම නත්තත් නාස්තික දෘෂ්ටිය ගත්තු අය නැත නැත්ත කියන පෙළට බුදුරජාණන් වහන්සේ ඇත ඇත කියන ඒ මතය ඉදිරිපත් කලා. ඔන්න එතකොට එක පැත්තකින් එයින් සංසිදුනා. ඊළඟට අනි පැත්ත බලමු. එතනි නැවතුනෙත් නැහැ බුදුරජණන් වහන්සේ. මේක ි මත පකාශ කිරීමක් කරනා ඒ කියන්නේ මේ ලවිදි වැඩ කර ප කනු ාකොය චත්ාරික සූත්‍රයේ මුල් කර කර එයාගේ මතය ප්‍රබුද්ධ මතයක් විචක්ෂණ මතයක් ඉදිරිපත් කරන්න ගාකු දව්කර කන තිබුණා භාවනා කිරිමනවේ වැදගත් වෙන්නේ දිට්චියයයිකය. කවුරට දන්නවනම් හරි ගුරුවරක්ා බනක් කාල තියෙනවනක් චරයි ටවාසයා කරන කිසිමදින් නරකක් වෙන්න හොඳ විතරයි වෙන්නේ. එනිසා දිට්ටිබික්කවේ පාපකා වැර දි දිෂ්ටියයකන්න කෙන කොච්චර භාවනා කරත් වැඩක්වෙන්නේ එක ඉති ංසයි යාල බනයවුත් දවස් දෙකයි දෂ්ටි හලදව ට පස මොවා කිරුවත් කිෙලීම නිවනි තමයි ඉතික හරියට ප්‍රබුද්ධයි කියයා ගන්න තවගත් කියාන කට විස රැල්ලට යන්න පටන්ගර ගත්තා එමනරටඇයිල කහිප දෙනෙක් ගහප දුන්න මේමයිමයි කියල ංකව ං කරල බලන්්ඩය ඒ කියන විජයට දෘෂ්ටි හදාගන්න පුළුවන්න හැදෙනවන ඇති එයා කියන්න ඒ සඳහා මේ යාට ලයින්නෙ ඇල්ල යෙනෙ ෙලින්ම්ම නිමල්ල පුපු කෙනකින් ඒ කන කියද අනුවන් චායි එකන බණයහන ොන චරයි වෙෙන නොක්කත් ඔන්නඇ තට මේ බවාව නමද්‍යත්ාන ැහැදිල්ලි කුටිශේසේ නාසනය ප්‍රතිපදාවල් ඒව ඔක්කොම නිකන් අ දිට්ටිය හදාගණ්ඩ කරන දේවල් මිසක් දිටිය හැට නතම් ඒ එකකා තරක්නැකෙන. ඉති යනුව ගොඩක් කලාවට ඒ හින්දු අත්වයිද අත්වයිතවාදයට වැටලා බ්‍රහ්මයාගේ ආශිරවාද ලැබෙනනක් නිවා. එ නැතිව මොන්න තරන් තටම වුවත් ඒක ඇති වැඩක් වෙන්න කියන මට වනත් ඒක මේ යන්න අද්වෛත්‍යයක් කියල තේරුම් අර ගණඩ ගොඩක් කල්ලඇසරු කරන්න සිදදු අපබේ දකිනකොට තියෙන බොරුව කියලා. බොරුව කියලේ කොහොමද බොරුව කියනෙ කොහොමද අප දකින්නේ ඔප්පු කරන්නේ උදානයක් කොසන් කියනනා අපි දන්න භාවනාකිරුවෝත් පරිසරයට අභයක් වෙනවා. කෝන් දොප්පු කරලවෙන්න. ද සජිට සයින් කරනවා විකාර දිි සයිනක්. මේ භාවනා කරන කෙනෙින් පරිසයට හානි වෙන්නේ පරිසරයට යහපත් ගුණ ලැබිෙනයි අපි හොදරම දන්නවා. නත් ඒකර ඔප්පු කරගණ්ඩක පතියේෂණආත්පුකෝ කරන්න ඕනෙදේක එමනත් අයික් කරන්න පුළුවන්ද කියන එක දෙැ මේ සතිපාසල අපි කරට අර්ගන මේ දවස්සල. ඒගේ තමයි මේ ඔය කෝවත් හරි දෘෂ්ටිය හරින නිවන්ද කියෝ දෘෂ්ටි වැරදිනාම්. ඒ දෘෂ්ටි දැකීම සඳහා දෘෂ්ටි හරිකින සඳ භාවන හරින්න. මේක දැනගත්ත භාරගත්ත විශාල පිරිසක් මේ උසුල විස්තුදු කරන්න පට අරගත්ත පටිපදා කියන වචයෙන්ට. පටිපදා කියැන අනුක්‍රමය සීල සමාදි ප්‍රඥාර කෙන ප්‍ර්ඥා වැදගත් දිෂ්ටිය වැදගත් දෘෂ්ටිය හරිනම් ඉතුොටි කොක්කොම හරි. තියක හරිකසන්නෙකෝො හරිකසගන්න එක දන්න කෙනෙකින් ආශිරවාද බන්්ඩුව එන ඇවු කාර දියන් ළඟට කි කියල්ලා. න්සේ රල්ල න බට දි්ිති ොට නැක ඉති බනට ගියාට පසෙත් කියනවා ස්රපෙලින මේ කට්ටේට අද දිිෂ්ි හරියික. ජිගලන්ට විශාල වෙනසකුත් ඇතිේන. ඉති කිය ික්චර කරල විානකරහිට බාණ්ඩක ඇති වැඩක් ුල නේ අද මේ ශවාසකට ඇතිවුණ දැන් මට පුදුම සක්තියක් තියනවා ඕන ගිනි කන්දක් අඩ පුළුවන් ඕන වැඩක් කරන්න පුළුවන්කය ඉති ඒ ග අවුරදු ගානක් ගියා මට ඔපකරපුප කට්ටියමන් තියෙනවායි කියපපු කට්ටියීම ටක කාලයක් ගීල කිවවා හිතාගත්තවොත් ම රහත් කෙල රහත්තමයික. අය ඒක කිසිීම කෙනෙක් වැරදි නෑ මම මේ දන්න අවුරුදු හතලිය ඇතුළතුර අඩුවයින මේ වගේ ගුරු කළවාද හතරක් ලංකාවික්‍රියත්මකරවා. ඒ හතරෙන්ම කිව්වේ ැඩ කියල්ල හමෙරුත් සිරි ගන්නවා ඉට පස්සේයට කිසිී බයිෙන දෙයන්න අපිට ච්චන සද්ධාවගේ සියගුණය සද්ධාවේන. ඕන දෙයක් ඇැප කරන්න පුළුවන් මේ ප පෞද්ජීත ගත කරන්න පවුල පිටි ආතාරු. මේ ඔක්කොමති යන අතාරනු. වද ප්‍රශෙන් අපි මේ ටිකෙන් 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 ටකෙන් පූදලාරටමට ලිය ල දීලා අනම්මට ඉව මොකක්කත්නෑ. ටික කාලයක් ඇනකොට ඒගොල්ලන්න මේ දෘෂ්ටිය හරිගියයි කියලා වෙච්ච මාන්සික රෝගය අද මෙතන තියෙන්නේ. එතකටත් පුතුමාකාර ගැම්මක්ෙනවා ඒක තමයි සාමාන්‍යයෙන් යාපනය නැත්තං ඉන්දියාව දෙමලායිට මේ රට වෙනුවෙන් අපි බෝම් බැබ්බඳෙන පින්ඩෝල් සයි බොම්බස් ට්‍රේන් කරය කර කියන්නේ බ්‍රේන් ව කරනයිඒ බයින් ව්‍යක දැනට සමහර ආගංවල කරවා ඒ කට ැ බූ ධර්මවාදී. ඒම දක්ව කවරුරට ගෙන්ෙනවට පසේ ාති වෙන රට වෙනෙන් ආග වෙනුවේ පනපුදඩ ඒ ඉන්දියාවේ සති පූජාව කෙක න ස්වන්පුුෂ ැතුනට පස්සේ ස්්‍රියාව තමන්ගේ පතිවෘතා වෙනේ ගින්නට පයින. ඒ පුරුෂාවල්ල ගින්න ගෙනසිෙන මේට පයින. තික ඉට පස ස්ත්‍රියාව දේවත්වයට පත්වෝ හිටියොත් පුරෂන්ගේ බලහත්කාරන් ගොට ලක්ෙන පුළුවන් ඉ ඒ ඒවගේ බ්‍රේන්් වෝස්් කරනවවා ජපාන තියනවා හරාගටි කියලා උදවට කැපෙන පිහක්ගන්නම් බඩට යනකට කපනු තව සමහරග ගොඩක්තිය කතරගම ගිල කටුගහ ගන්නව වනන්ත න්ති පණ බේරගෙන කරන දේවල්න්නේ එඔක්කෝගම තියන පුදදුමාකා රැදහිලි ශක්තියක් ඇති ඒ බ්‍රේන් ෝෂ් කරල්ලා සිව්යිට බොම්බ සහදනවා ඔයි්ච ඒවගේ දිෙනම දෙවිෙනෙක්කින් වා යාව යාව තෝරගන තින වාට තිනව බලය මේ කරලා බල ඉදරණ්ඩ බලුවන් ඕන ැක ඉන්නපු. ඇ ඒ දෘෂ්ටිය ඇරගන ගියකට්ටිය ඇටික කාලෙකට පස්සේ එදිනද ජීවිතය වැඩ කරට පේෙනවා ඒ ඒ තියන ඩෝප එක බහි නොයිලාව ඊට පස්සේ වහ කන්ඩ විතරයි තින්. ඇයි මේ රටට කියලා පිස්සු කෙලලා අන්තිමට වහකණ්ඩයවා තිය තෝට අන්ඩවා වැටෙනවා බලන්න මේ වෙච්චි දේ කියය හැබැ ඇතෙන්න් එනක ිට්ික නොට කිිට්තු කගන්න. බානාගනොට ීර පනාගට විත ෝක වෙනවා එකයැන සි කෙ කොලට දාලනෙව සම්මසර ඥානෝට යනකොටම මමදැන් රහත් කියලා හිතන. මුද වගේ සුවිශේෂ ඥානවල්ල පෙරදැක්ම නවාම්. මෙයා හිතන්න මේක මේ ඇතරම ඥානය කියලා. මංවගේ න්න මැ්ෙකුට කොහො දෙන මෙහෙම වෙන්නේ මෙ උනයිහිර ඉති කියනට ගුර රන චර න ගන්න ක දී නවත ත කරන්න කියලා ුර ක් කරන්න. මන්තරම් භාවන කරලන එය වෙන ගුරු රික්ගවට ගකිෙනම අච්චර කෙරුවා මේ මේ තරම් මට වාාෂ මෙව ලැබිල තියෙනවා අපේ ගුර ගැනගතෙන ත අරගුරකොත් නෑ ෑ නෑ මේ ඒ කාන්තේම රහත්වෙලා ඉදිගට කරගන අදිිගල යත් අතයි හන්ස ගීල ගීල ගැන් ගට කොටකොට ගෙල කෙල් හට කොටපු දශගේ පුත ජන්නනාශඟට අප පරි බරගාන පිසහිටිය දත්ිට සස් ස්තුර එොක්කොමල කිව සරුවචඥය කියල බුදුහන කියන්නගේ නෑනෑ කියෙ.ය හැමකිෙනට විශාල ගෝල බාල පිරි සිටිය පුදුවෙන්ට ඉස්සල මාලාර කකාලලා මුද්‍ර කරම් පුතුත්‍ර ලගා හිටිය දැන් කොහොම ආදනිික තොරගන්නේ. අපිත්න මේ වැස්ස වෙලා යෝ ගතය වෙලා ලබ්බෙ පුත් තොවිල්ලේ වගේ බනභාවන හාකච්චා කරකර ඉදී. අපිට ගරි තේරුම් ගත්ත කිය හෝ නෑ කියලත් දවල් දානට බලපබෑමක් කෙන්නේ. හැමට හෙම නෑ හැමෝට මේ නෑ ගොල්ල ඉන්න බොහම පටාචාරාවගේ බොහොම දුක්කිත තත්වකර පත් වෙලා එත මොකක් හරිකාලයාට පැයින් දෙගෙන් තීන්දුවක් ෝන කොමය කරන්න. ඒම ක කියෙනට මොකක්ද බදුරජාණන් සිදීලති අස්සසිල්ල පටි පදා අනුක්‍රමින් කරන කරන දේ ප්‍රති්‍යේක්ෂණය කරන්න ය අද යෝගාපචරයෝත භික්‍ෂුණනාන්සල ප්‍රත්‍යේක්ෂණය කරන්නේ. එක එක දේවල් කරරර ඉන්නවා මේ කොච්චරක් කරාද කොච්චර බොක් මඩද දන්නේ ඇති එම දන්නති වෙනකොට කවුරව දීපු අනුවක් අන එක පාරහත්වෙන එක පාරහත් වෙන ඉසි දැන් ආපු රැලිටික ඔය මගේ ජීවිතකාය තුළ ආපු රැලිටික බලන්න කොට ඇත්තරම දැන් ටිකක් ප්‍රබුද්ධයි කියලා කියන්න පුළා ඒ දස මුකත් සෝ ලාගාවට ගියොත් රහ එදවසල් මන් පැවිජෙන් ඉසල කිවේ නිස්සර මනය කන්න සෝවාන් සෙක්ටරිය කඳුපඩ කලගැන රහත් සෙක්ටරිය දස් කනම් හදන් මමත් හාම්ස කෙන පැවි උපවිජේච්ච කන මං කාටත් කිව්ව නෑ පැවිජනවා මොක්ත්න ටිටිකට්ට දැනගත් ඇති කඩ්පුලි ඩක්ුුණත් කරනකොට අවන වන භාවනා කරුවත් අහුවේ නහොරේ ඉරශ්‍ය මංඒ ගිය වෙලාක මන් සබෝහම ෙිම හමි චර ඇරල්ල මට හරංච ම මක හමක්කව මල්ලාට වඩිට තින තැනත් තෝරගන තිරද. දාමනන්න එක ඇැතර මගේ කෙල්ල බදඳන කියල මන් තින් දුයි වාන් කිව න කෙල්ලේ කවද ඳන්න උට කතාසිද පාතර කසාදද ලම යම්බ න බැදර ම නොක කියන්නේ මංක න්න පපපුලුව ේ කෙල ැම න මට බන්ඳිට තිර නන ම අරං චති න ම න්නපුලුව ම ැරයක්කත ඇලගලා අයියෝ කාලා තියන්නේ. මේ නිසා පෆෙක් සෝවාන්ෆෙක්ට යන්නේ හිල බලන්ඩකෝවෙෙන ස්ථාන පුතු මා කාරජන වංකුමටම ඕනකමක් බැනෙන්නේ ස්ාන බැලන්න්න මට ඕනකක් නෑන ං කියෙ ම කා තියන කෙනෙ ම සිවරර්ප කෙනෙක් ඊට පැසේ බැඳපු ඕොනත් එතරම ඉන්න මෛතක බොහෝම හොඳයි ඔය වැඩේ කරන්නවා එරි පසේ ම දන්න දෙතුන් දෙෙ ට කියීල කිව්වා මයි මං ඇත්තරම තිඉදු කරලන්න නෑ ප නිසන්න වනේ වඩ පුළුවන් මගේ අවසාන තැන මේ මනුෂසය කියනව මෙම හුදුරද්්‍ය කිමින් කියන්න මේ කිසි සේත්ත මාව නොමකැවන්න නෙමේ. මේක හත් මේක සෝවාන් ෆක්ටක කඳුපොට යන්ඩේ කර හත්ක් න අරක රහත්ක් සෝන්ේ මේක රත් ක්ටිීමට සම වන්නුවන ඔපොඩ්ඩම්මට බ්‍රන්් සතවැඩකිලිීම හත් එටද මෙතිට එන්නේ. ඔය කොච්චිර හොඳ වැඩකරුවත් කට කතායන. ඔය කොයි කටකතාවටත් අටුවනවා. හරීම අසරණයි ආදුනකය මට කියන්න බෑ මේ කරමින් බේරහි කියලා බේරන්න බෑ. ඉතරම් ඒක ලක්බයි චාන්ස් වැඩකරගෙන අයචනිසා න්න ටයත්ම බේරිලලායි වද ඇත්ත තරු රග නො කියල මට කිරිෙම විවාසයදන්න බම බලපපුරත්තය නෑ ඇැබ මේතාකල් කරපටිගත්ක ගන්න බැරි නම් හුස්මක් ගන්නකොට මේ ආශවාස ප්‍රශවාසකගේ නක උන්දට කවදකවා දම්මාධත්‍යපාලවෙන්න ෑ මේ වාමති යන්නන්නේ මේ දුණුති යන්නන්නේ මේ ඉඳගෙන ඉන්න මේ ඇවිදිනයින්ව කියන එකවත් අත්ත ගාල බලන්න බැරිනම් කරන්න තියන්නේ අවසානය පෙන්න සම්මා ඥාන සම්මා විමුති දෙක ගැලනයිස් කරන වෙලා විදදි එතක බාදිය හදාග්ඩි පැය පත්සෙ ගැලුනයිස් කරන්නේ ගැලුනයිස් කරන නි්සල මේ බාද තින ඇලිමිනිියම් නම් කැල්ලුනයිස් වෙන්නන්නේ ඒ ගැලනැ ය නුත් තරයි. ඒනිසාඒ සමාධි්‍ය සම්පූර්ණ උනාට පස්සෙත් පන්න රැපත්ති යන්න තීර. කැල නයිශ්චකත්තයීම. සමහරලාට මේ දේශනාව ඥාන හන්සික පිත්ති නයි. සස්්න වයිංකර පණ රහත්්‍යෙනවායි කියනක සසාමාරතැංගල ඔප්පු කරන. දැම්මෙතන කියනත් ස්නාව වයිංකරට පස්සේ සමාඥාන සමමාවිමුතිකල වෙනම ගැලු නාශකත්තය වෙනම සීල්කිරිල්ලත්තිය. ඒකන්දම ඇතර අවසාාන පෙට්ටිය හල ඇනේ ගහන්නේ. එතින්ට යනකං මේ කෙලෙස් අඩුවෙන බව චර ලාවක අලුත් කෙල සුපතින නෑයි කියන එක කාටහරි තේරුන් ඩ බැරිනම්. එක තන්නේ කර ගුරුන්ාන්සික වැරද. කාටරි තේරෙන් නැතම් මේ කරන භාවනාව මෙමයි කියළ කවුරු කීවරනවී. අදදකගන්න ක මේ නැත්තම්ම කියන සම්මාදිිට්චිය නෑ. යකම සම්මාධිට්ටි එක් සැර එන්නෙත් නෑ. ලක්ස ෝටිවාර ිච්චා ීට්ි අතර පුඩ්ක්ම්මාධීට්ියයන ආය නැතින ආය සම්මාධිට්‍යයන යිතින් අර ජීවන රටාව හැදෙන්ඩෝනෑ වච්චනය හැදෙන්ඩෝනෑ ක්‍රිය හැදෙන්ඩෝනයට පරිින්වර වරිින්වර එන සමාධි්්‍යිය නැවත නැවතත් නැවතවතත් වැඩි වෙන මට්ටමට ළඟ ලඟ එන්න මට්ටමට එ ඒකතමයි කමටන් සුද්ධ කරන කිය කරන්න කරන්න තමට තියෙන මංකරන වැඩේ හරි හරි කියලා හරියන්න ඒක ප්‍රකාශ කරන්නුව. ින්ටම පන්න දැබීම සිහිද්ධවෙන්නේ ඉට සමහරුන්ට ඇතරම වැඩි හරිියෙනවාය ප්‍රකාශ කරගන බෑ ප්‍රකාශ කරන තැනක් නෑ ප්‍රකාශ කරන්න හිටෙන්නෑ ච එතකොට ්චේ ඒකාරය ක්‍රමික වර්ධනය නතරයෙන මට වෙලා තියන්නේ අුදු තියෙමගේ හැමදා මගේ කමටන සුද්දෙන මං හමදාම් භාවනා කරන ඇතේ කතාකර කතා කලාන ඔයාට කෝමද තේරන්නේ තීමන්සේ අලුත්ව දහසක්මයි උුලුරදදාහනු මටනම් මෙම තේරුණ තට මට චෙක්ෙනවා ගමට අන සුද්දවා ඉ හම දාම කවරවර ගියගම මම අනම්මනන් කතාන කොහොමටි කරකෝල මේ මයි භාවන කරනවාද හුගෝදන කහිතනවා යටකට මේ අලූතම භාවනා කරටේ නඇත්ත කතාකරුවොත් අප අපිට කාලේ නාශ්චිවෙයි අපට අපි වැඩුවලට බාධවෙයි ඊදී ගහමට වල්ල ධර්වා ධර පණඩි කතන භාවනා කරන්නේ කොඳගේ න අර කරන ඒ නරකනෑ ඒ ආදනිිකයක්ත් එක්ක හැසිරනකොට තමයි තේරෙන්නේ අපිමිතෙක්කාආපු ගමනී කොච්චර මාරු තැන්ලදල් පහුල්තේ මෙමසට එක අයටට කරගන්න බැරුව පහොරගන්න බැරුව දගන දැලීලා. අපිටේ ගානක් නෑ හමක ද අපි ආපු නිසානම තාපව හැල්ල එයාට අත දෙින්ඩල් යටි කියැන්නු ඕකොත්තදි මාත්‍ය පර ෑව මටත් සැක තිබුණා ඔයි තියේදි කරනක තමයි යකෝත් අපත කියන්නේ ඔය තියේදි කන එක තමයි මහනකම කියන්න. ඔත්න වීරිය කියන්. මෙනම තෙර බාතමයි කරන්න මෙන්න මගේ අත ආන මෙතනදී හම්බවෙෙන පුතුමා කාරම චක්‍රී කරනයක් නැවත අයෝජනයක් ඒක නිසා අපිත්ක භාවනා කරන උත්සස් ගුරුරුඉන්දත් තෝන භානා කරන්න උනන්ද වෙන අය ඇසරු කරන්න තෝනේ ඒ දෙක නැතිකට්ටිය නොද්දකින් නොපතන් නොද්දෝමකින්ච්චා ඒගනු දමිචා දිටී ඒම කෙනෙක් මට ඇසුර පා දෙ මටගවර කියරනවා ඔය පර වැදි කියල ම බඳල පිගන්න කමැති මං මේ පාර යන්නේ හැ්පි හැ්පි අලුත් දේවල් කර කර අලුත් අය හම්බුවිී මුතට ලංවෙලා හගනන්නවා අනි මේ මනුස්සය මේ මම දන්නතුවගේ මත් අහගනින්වර පේෙනවා මේ පුංචි දේ තේරුම් ගඩ සැකේ පුංචි දේ තේරුම් ගන්නට ටැක්ටික් එක පුංචි දේ තේරුන්ග විස්තර කරන්න බැරි ගතිය ඔක්කෝගෙම නෑ උව ධමාරකට ඉතාම දක්සවේ පුංචිදේ වි්ට කරල දෙනවා ඒළ මේ බෞද්ධයෝම නෙවෙයි පැහැ දිලියම කියන අශහංච වෙන්න මොකක්කත්න මේ හරි බව තේරෙනවා. ඒ දකිනට ඇන්ඩනම් කෝදුවක් මනුස්ස මෙමනසේ දන්නේ හරි තමයි හරි බව හරි බව දන්නේ කොමද උටට පොඩ්ඩ තේරෙනවා. ඒක මේ නගරේ තියෙනවා ගමේ නෑ කෑනු ගවතතියන පිරිමි ගාව නැත්ති නෑ ිකන් කතා කරන කොට තේෙනවාම නිස්ුගාව හැම කෙනාගාවම දේශපාන විද්‍යායි අයට තේෙනවා සමාජ විද්‍යාතයනවා මහනකම තේරනවා බණතේරවා අපි ගනන විතනයි අපි ෙන්නේෙ ර් යනද යයා කියන්ට මට තෙන්ඩෙ මංක්‍යයන් ම බුදුහාමමුතරෝණයන ඉති ඒකට ඒ බැහල මිච්්‍යා සිට්ටියදල සම්මාජීටය හැරෙන කට්ටිය සම්මාජිට්්‍යය කරතියාගෙන යන කට්ටිය ඒකම කතාපතාානොකට කැලිකට වෙල භහනනා කරටේ තුංගොල්ල මැසරු කරන්නු තුන්ගොල මැසුර කරන්න බැලුවාන අපිට මේ ප්‍රෝටීන් තුනම නැති හාරයක් ලැබන්නේ තුනම සහිත ආහාරය සම්පූර්න ස්වභාවික ආහාරයා ඒට ගොඩක් අවශ්‍ය කල තියනේ ඒ උන්දුව අට පුළුවන්තරන් අතද දෙන්නවන තමන්ගේ කාලේ නාස්තිි කරගන්න ඇැතුරු යොග මේ යත්තර ඇද හිවලම ගිය තරක තියනයගේ ඇසුර පොත්පත් කියවීමෙන් සම්බන්ධතාවලින් කරගන යන ම තමනුත් ආදනකෙක් වසිෙන් කටි කරන්නවන ඇති අන්න ඒ දේට ප්‍රස්ථාව ඉඩ ප්‍රස්ථාවයකට අප ික්ෂණ සම්පත්තිය කියලා කියනවා. ඔපපුචනිිටි කොස්ට් කියලා කියනවා ඒක පාවිච්ි කිරීමේදී අපි දෙන්නකොට විශේෂවරප්‍රසාධයක් නෑ. හැමකිනනාටම සමාන අවස්ථාත්තියනේ සමාරු විහින් කියනමට බෑ මම කරන්න ඇවයි හොදයි යටටේ පානගපා. නත් යමක් ඉදිරිට ඉදිරිපත්තුරන ආර්ධනව කාවන එක දැන ගණඩ ධර්මය විසින් ගෙනත් දෙන එකක් ඔපනක ගුණයක් කරලබලද. ඒ සති පත්ගන කරන්න පුළුවන් භානක පවත්තන කරන්න පුළුවන් සිට සමාජ්‍ය පාත්තන කරන්න පුුවන්න ආය පසුබාණ්ඩ පා අවස්ථාවක් එන්නේ. ඇතියග නිසා ඒ සම්මාධිත්‍ය තියෙන්නේ එළඹ සිටි ගත. ඒ සම්මා ධදිට්්‍යය තියන සූදානන් සරීරී. තමලකටන බෝලට බට්කර නොික් මට හොඳට බැට් කරන්න හොඳ ෝලි කක්දදාා පකිවට ඒක එහම ක්‍රිකර ජාති ඇල් ලෝගෙනන. එන්න බෝල බැට් කරන්නර ඉති මේ දවස්ොල තියන කොරන තත්ත්වය නිදස්ල තියන ආර්ථික ඉතාමඔය පෙන්නඩ හදන අවපාතනය මේ පෙන්නන්හදන පරිසර දූෂණ ද බලන්නකොට සමහරයකට විශාර ප්‍රශ්නයවා භානගන්න කරනන රෝස්ම ගත්ත උමගත චර යෝදක අතර කහනක්ත් ව ඉතිම නැවතත්වය නමුල්ලකට මේ අපේ කාල තුල පරිදි දේෂන ව ද ද ල ොද . යමල දත්තල ඉන්න කාල කියලතිෙන මේකට පිකට කාලේ දේෝ දත්ටයි කාලේ අකලට වහිනවා අනම්මනන් කියල ඉඳල උන්දරත් මැරගිය පි ඉදල ඉල මර ුට කියව අපි පුංචික කාල මයි මේ මයි කියල ති ය රගුණ දශකු නැමලා වස්ස එකක් දෙක දැඩි මතේක මං ඉන්නවා බවනා කරන්න කෙනගෙන් පරිසරයට සංසිංදීවක් ඇතිෙනවා කොහු ොප්පපු කරන්න කෝහ දොප්පු කරන්න අපි පර්යේෂණ එකට යනකොට ක්‍රම දෙකක් කල්ලගන තිබ්බා නිකම් බෞසත භාවේ සඳහා හෝ දැනගැනීම සඳහා මන් මේ කියන්නේ අපි ව්‍රබීදුරක් කෙතරයින්තියන සෝපත්්‍යයවා සෝපත්ය සෝපත්යවා කියලා කිවත් අනික් අදුර වීදුරට ගම්මට ඒ දෙකමන එක තැර කියන්න බෑ ටෙහෙමට කවු හයෝ චොපේ හයර කරන්න පුලුවන් එකල් වත්‍රවීදුරු දෙක ෆ්‍රීස් කෙරුවොත් ඒ ව්‍රවීදුරු දෙකම ස්පටිකී කණය කෙරොත් සීතල කෙරුවොත් සූපත්වවා කියනකින් ලැබෙන ස්පටිකයත් නපුර වචන පාච්ච කකරගේ ස්පටිකයක්ත් දෙකාතර වෙන හොඳතටම ජපානය උපකර. ඒක සාමාන්‍යෙන් ප්‍රසිද්ධ ආටිකල්සින අපිත් මේ කෙනෙක් ප ඔපු කල පෙන්වා මේ පිළිතක් කියනකොට සුභපතනකොට තියෙන වතුර ගන්න හැටි දවේශෙන් බයිනකොට වතුර තැන්පත්වනට ස්පටික කරණ. පැස වවා ඇතුළේ ලේෝලත් ඔය පිරිසිදුවීමම වෙනවා කට අඩරි සුභ පතරකොට කටරි බනිනකොට අ ස්පටිකෝල තියෙන්නේ කුරුලෑලාදුරු කොරෝන ලාදුර හැදිසිචි මනුස්සෙ රූපෝ වගේ අකට විකට රූප තමයි ස්පටිකී කරණය වෙන්න වතුර ස්පටික වෙනයි. නත් යහපත් වචන කතාගට එක බොහොම සමිතිකව ස්පටිකී කරන වෙනවා. අරගේ වචන ැවුණුත් වෙන ඇතිට එක සු පතනකොට පතන කිෙනාගෙලේ ඔලත් එහෙම ස්පටි හෙදවානිඒ සම්බහනය කරන කොට ඒ ජෛතික මහත්ත ගෙනා මෙහෙම තමන් කාටරරි ආචාර කරන කොට මේ අදදකේ තිෙන තරගේ කෙනෙකට හැප්ිල මේ පුංචි කව්ලෝලිින් එලීර හනයි කිය එති මෙම අධදෙක තියාගත්තා හැම මේ කවුලු රාශියක් හැදනගෙන් තමන්ගේ හදවතට ඒ ආලෝක තරන්ගේ යහත් අරංග අර්ක නරර්ත ගෞරවනිතියන සමාචාර පවත්තර කොට හදවතට හම අති බුදුජාණන්සේ දේශනා කරනවා මනසාචයේ පසන්නේන භාසතිීවා කරෝතිව තතෝනන් සුකමංවෙේදී ඡායාව අනපා. තමන් වචන ක්‍රියා හිතවෙලි සුන්දර වචන නම්. පසන්න මනසිං කරනවන සැපයි ජීවිතය. පදෘට්ට මැනසි කරනවන දුකයි ජීවිතය. ඉනිසා සම්මාධිට්ටි පු්බංගමා කිය කැනය සම්මාධිට්ටි පපුූරුවන් ගවන හැම්බෙලාම කවරුත්තක සුවදව එං කොච්චර දරෙජ මිස්සුරතාා කන ලක්වේ න මම විලාමක විටක් අතේ තියන්නේ ඉන්නේ උද්දට තල කරවා මට හොඳ හරිකව දාකත් නරකක්ක ඉන්නේ. බදු මයි කර වැඩේ මිසුර දන්න මගේ කඩුවවෙ ගිල කොල්ලන්න ගැහුවවත්තුන් කියන්නේ අනික හැක වන හකෑවන්නේ දුන්න නෑමචගේ හදන්න නිගහන්නේ. ගය අම්මට තාතරත් තේම කියන්නේ. ඒ ඒ පසන්න මැනසෙන් වචන කතා කරත් ක්‍රියාකරත් ඒකින් එන බලපෑවත් හර අම්මල තාතුලා ආදරය කරනකට ඔන් අම්මල ත්තති ඉන්න කැති නෑ. ඒඒක බුදුරාන්සේ දේශනාකැටුවේ අනිත්‍යකගතම යිද අලත්ම රිසච්චක ඉයෙත් මගේ යාටිකල් ැකව තාරයිවල තිබුණ භහාවනා කර පිස්ක්තරේ මුං වැල ටිකක් පැළෙන්ඩ අඩියොත් පහන නොකරු පිශක් අතර මුං ඇටිය පැලවෙන්ඩ අඩියොත් ඒ පැළවෙන්න ඇටේ වේග වර්ධන වේග චිකෝන් එකත්ත කරන් සදන කරලා තියන චිකන් කියල කැන දරස්ව කෙනෙක් සුව කරන පුලන් ශක්ක්‍යයා අතගාලත් කරත යකි ව්‍යයාමුලේ මුත්කරත ැයි. එතුවට ඒ ගොල්ලන්න පුළුවන් ඒ පැලවෙන බජ. එතකොට අඇතැර ජලය ස්පටිකී කරන වෙනවාගෙන ඇටේ ප්‍රෝහඩේ වෙන වෙලා අපි කැනෙ කනු කැපෙන වෙලා. ඒම විශාල වෙනසක් ඇටක් ඒ යිබි ලකත්වේ න ඇේ ජීවන ශක්තිය රැඳදිලතියන අපිට උගන්නනවා විශ්වවිද්‍යාලිගේ හම වුතු ඉක්්‍රහස් පන්සිය පරරණ නිලුම් ඇයට වගේයක් ගලකට යට වෙලා සුද්ද කල එලියටකත්තර පස්සේ ආය මේ ප්‍රරෝණ ශක්තිය තිේරම්. සාමාන්‍ය මේ ගහක පන පර්මණ විල්ටම්පොයින් ක කියලස් යම්ප්‍රමාණට රක් වෙලිගෙන වෙලිගෙනට යගේ පන යා ඇ මැරණෝ ගහක් මැරනෝ අංකුරයක් මැරනෝ තරදමට හරන්න එක අප පැලඇතු කල හිට හම මරව මරට හරන්න මට හරි. ඇටේ ඒ වයිබිලිටි කිය එක ජීවතාවර පවතන්න පුල විශා ක්ති තින ඒ එක දුරජන් වහන්සේ සඳහන්කරලතින වී යටක පන වී පොත්ත තියෙන්නේ පොත්ත තුවාල වන බීජ.ඉවරයි. කටන්ටක රැකන්නේ කටේනරකින් කියලා පුද්ධාහම රැකන්නේ බයිලජ්ජා දෙකින්. එකක තමයි කටනරක තියන්නේ. තියෙන තා කල් ඇතු රකෙනවා. ඒක පල පැළදු වනානං ය බිත්තර වීයට බිතරකට දන්න පුංචක් ඉදිිටකාර හිලක්කාවල බිත්‍රකටකුුණ බිතර කුණ න බිතර තුවාල නන කල බියැකිලිය පැටවෙන්න එත්න ඉසේ රහිඩත් තෝනේ. රහින්ද ඉටවසේ කිලිගඳ ගත් සන්න න උුසුම ඕන පෙරලන්ඩෝ ඒගේ තමයි වීටයක් කනු කැෙන්ට නිලුම් ඇට කනු කැෙනව කියලා කිය ඒවා නැවත ජීවයක් ලැබෙන. ශක්තිය අන්න එතනදී මේ කියන භාවනා ශක්තිය බලපානකොට පරිසරයට බලපෑමක් තියනවා මපැ බාන කරන් ඉස්වාසේ තනමසට ඔන්න හැබැයි විශ්වාසය තියෙන පුලන්ද යන්නස ගැන. භාන කරන්න ඕෑ කෙන කෙනක් ගා මිත්‍ය ිෂ්ි කෙන ගව යා සමාධිත්‍යය මයිලක තියෙන මගින් බන්න හෝ තරනවා කෙන අන්න ඒක චෙක් කරගන්න කියල්ල බලන්නක ඒ අනුව බලන්නකොට මේ චත්තාරිිත සූත්‍රය ඉස්සල්ල වරදවාගෙන හිටපු කෙනෙක් එයා වැරදි කියලා පෙන්නන්ඩ යාගේ දේශනා ඇරගෙන මටකි වවවහන්ේ චත්තාාරි සූත්‍රය බන කියලා තියෙනවා බද්ගත් පොයින්ටිකට අ එල තිෙන ඔබහන්ේ පොයිටික සාකච්චාරඉන්නේ. ඒක සාකච්ඡා කර අනං බණ කියන කෙන අහන කෙන භාවනා කරන කෙන කොච්චරක් මේක වෙරිෆයි කරනවාද කිය ප්‍රති්‍යේක්ෂණය කරති කියලා කොච්චරක් එකක උරගා බලන්න පුළුවන්ද කියනෙට චෝක් සූත්‍රරැක්කක. ඇති මේකෙත් ඩිමනේ නිවීම දේශනාවම යම්යම් තැන්ක හුරස්සන තැනත් තමයි මේකේ දසවත්තුක සම්මාධිට්ිය ආර් අෂස්්ටංගමාර්ගේ සම්මාඥාන සම්මා විමුත්ති කියන එක අරයහත්ත බල සමාජී විතරයි ලැබෙන්නේ ඒ කන්න පෙට්ටියට ඇන ගානයක. තන්නා වඩුවීම විතරක් නෙවෙයිහි ඉටසන මොකදෝ පන්නර ඇත්වීම. අපි දන්නවාේ කඩයකට කියලා ජනීන් බඩුවක් ගත්තා හමයි හොර බඩුවක් ගත්තා හමයි චෙක් කර ගන්න විටියක් නෑ. දෙකේම ගලතින පි සිුතු එලකිර කියලා. හරියට එ එල දෙන්න පි සිුතුවත් හදන තැන් තියෙනවා වගේ එල දෙන්න හන පිරිසිුතු එලකිතමයි හදන්නවේ හදන මෝඩයෝ මේක ටකේක ජාති දාලා පිරිසිුතු මී පැණිල ගාන නී ඇස දන්න වාකනු. අපිසිදමි ප ජාතයක් අපේ ජාතක හදරල න මේ අකුම වෙිඳ පොලිති පිසිදමී පණික කොයික දැත්ත කොලිටි ස්පික්ස් කියලා කියේ නව දන්න මිනිසු දන්න. ඉතින් සම මේ භාවනාවක් කරගන යනකොට තාම කාටක්කත් තේල්ලා නැත්තං මේ භාවනාව විස්තතික කාටට කියන හැටි. කියලි ඉවරවෙලා කරපොටික ඉවර කරපු එක ඉවර කරන එක මේ ටික හරි දැ මිදගත්තාම කත කරන්න කිය ම න්න. ද අහන්ඩ ඇවිජනකොටගරහන්ඩ මේකයි කෙළමන් දන්න. දන්නත්තං අහන්ඩ බත් කනකට කොද සතේ පිටන් ුවන කළම ඩ දන්නත්ත අහන්ඩ නානකොට කනකොට යනකොට බතුදුරධයන්සේ සේරම දේශනා කළලා තියෙන අපි හිතම ඉන්දගෙනනකොට හිට පිට කියිය. දැන් කොයිද හිට කෙනනල්ල තියන තැන රෙ දන්නත්තං. ඒක සවත් කමටන් සුද්ද කරන්න ඔන්න විමස්ස තාම් භාවන පටන් කරන්නේ. විින කොට හිට පිට ගිහම ආපව ගෙනල්ල තියන්ට ඕනට කැනක් දන්න ඇත්ත යද බුදු සරණක් නෑ ධර්ම සරනක් නෑ සඟසරණක් නෑ සීලයක් නෑ. දන්නත්තන් කියන්න ඒ හරි වට නොඇවෙල ඇත්ත නරක වැඩක් වෙන්නේ හිත පිට ගිහිල්ල හිත කෙස්කත වෙලා කියන්න පුළුවන්න සම්මාධිච්චි පු් බංගම කවදදාවත් නරකක් වෙන්නේ.මගේ හිට පිට ගිය මට අප ග්ඩ පැරි දරම් මෙට මේ අරමන හිට පිට ගිය සම්මාධි්්‍ය තියෙනවා ක හතිතිගොඩ අන්න ඒ හෙළි කිරීමෙන් මේ සම්මාධිට්්‍යි පු්ංගම දසවස්තුක සම්මාධි්‍යට ඥානය අේ නවා හැබැ ඉහෙම නැතුව අපි මොන්න ජාජී මෙහම කරුක හිටියම මෙහම ලැබුණ මේක දිහානයක් මේක මාර්ගයක් මේක පසන ජාන කියලා හිතාන්න හිටියට ඒ කිසිම තැනක බුදුරජාණන්සේ ඒ නැති නොවී කියන විශ්වාසය දීලන නොවයි කියන එක භාවනාවත් සම්මාධීට්‍යත්නවැනි හුදදු සද්ධා විතරයි. ඒයි කියන්නේ සීලය සීලබ්බත පරාමාස විචිකිිච්චා සක්කා දිිටි ැචවෙන්නේ සෝවානුවෙන්නට දැතිවවෙන්නේ විචිච්චා විතරයි අපිළඟ දැනට මේ කොරගඩ බැරි විචිච්චාවනි හැේ ඒක දෝ ඒක දෝ ඒක දෝ මේකද. ඒ හැකේ විචිචාාව ඉ එල දක්වුණනාට ප්‍රශ්නති යෙන්න්නේ සම්මාධිට. කරන දේ පිළිබඳව අවබෝධැන් නතිකුම මේඒ නිසා මට මං්‍යය නිතරම අපිට රාුස්වාංචම්ෙල මං පැහැදිලියම කියති බන්න නවත් පැවිජන තිීන අවස්ටා බලබලා හිටියකමට ආපු නිසා හරි ආසෙන් ආසාවිෙන් මෛත්‍යගම ගෞුරත්න මෛත්‍ය කතා කර කරනවා එතටම විශ්ව විද්‍යාල හිටිය තිං මට කියනවා ත්‍යයෝම එකයි මට කියන්න තියන්නේ මහනවැඩනක් රහත් වෙලා ඉන්දෝනක. න වෙලානං ාාවන කිිල්ල හත්තවනවායි කියනකොරන්න බෑ මාහනුවෙන් ස්ල රහතවෙ හිටියොත් මහනක කියනමත්ගල තේරු ගීම මානෙන් ඉස්සල් රහත්තුල හිටියොත්න්න මොනද ශික්ෂපද කියලා තේරෙයි මේ මහන වෙලා රහත්තෙන්ට හදනවා කියනෙ කනම් ගිහිව හිටියයිට ඒකේ ඇතිවෙන සක්නෑ විසාා රහත් වෙලා තමයි මහනකම හරියට කන්නා උන්ද රහත්තමයි මහනකම කවුර හරියට අවංකව කරනවාන ඒ එක සෙල්ලමක් නෙේ විෘත කන්න වෙලාවේ අපි එකතු වෙලා හිටිය මේ සංක්‍යවන් හිටිය ඒ වෙලා බදවරු සාව සීමාව මේ කර්මාාවකය කියන වෙලාවේ මමත් සලසුන් කරලා නොගීින් හිටිය. ටෙන්ට එකක් කැරගන වත්තිනාම ස්වාමින් අතල හිටගන එකනකාට අතපස ගෑවෙන විදිට පොඩි සීමාවේ ලිස්නමක් එකතු වෙලා ඒ මුල්ලුව එකක මහන්ට එකසිේ හටනමක් ඉින්ඩෝනේ හත්තර පොල්ලක්ඉන්නට කරුණකි කියනකොට. ගීන්ට හරි කනගාටයි මිච්චර වයසක සහසල් කන්ඳක් කුඩනැගල කරමවාකි කියනව. කොටටු කඩක් අන්ඩානකර ඔයගොල්ල ගීෝ සමඇතු ටෙඩපා බදම්පතා භික්ෂූන් වහන්සේ මත මයි ට කරන ඇවිද. හේමන්තික නට ඇඩුන වාමන්නස මෙතන්තුමයි මහනකමති න්න. ද භක්ෂෝකට උප සම්බදා භක්ෂක යන ක්තිය බලන්ඩ අපි අතේ දුරින් කියල කටයුතු කරන. අපි කොච්චර ලින්ගතු වනත් මට ඒවෙලාදේ ඇඩුනාා මංක යු පැවිදිවියකෝ අඩ අඩාහින්නේ ම ප්‍රාර්ථනා කරලු මීට පස ම දාමජීත මංක හම දා මත්ත ප්‍රාත්න කර දැකොරපක් ම අද ප්‍රශ්නය බ කරලා තියන අමනෝතිහා බලල මට දෙඩාදර්ශයක් න ඉන්න හරිිය අමනයෝ ඉන්න මේක. කරන්නවාමනකම් චර ලසන්න මේ පත්්ේක්ෂණ කලාෑග තිය තියෙදී අරකයි මේකයි තට්ටු කරකට ඒක හරිදෝ මේ කාහරිදෝ අරකදෝ මේක දදුගේ ඒකර තිිමට වගේ යන්න බෑමකද මාතමහට අමන කටියක් කර. ඒවෙලාට දනමගවලුවට වදින්නේ දඩස් ගල ඕ නොඹ පයිවාර්ගුවට උමරත් කලෙවුණා හිතෝරත මේ හරිව තේන මේ සම් ධදිත්‍යය දුම් හරි පාටගෙනත් දාානත නැත්තන් මේ කොළේ වහලා අනුන්ට බුරෝධාගෙන ගෙනියවාද දෙ කල සෙල්ලන් කරන්න බෑ මේ සාාසන තිත්සුන්ඳා කරටය වැදුනුත්තායි මරණ පරීක්ෂණ කරග හින්න වෙලාවක් නෑ ඉවරයි. ආධාරත් එතරම කරනවා කිසිීබයිවිඩ දෙන්න එ නෑන කරන්ට එක නැත්තම් අපට පිනුම් ගණ්ඩ පුළුවන් වයරකි. ඒඒ නිසා සම්මාධිට්ි පුූ් බංගමා ඒ මතු කරලා දෙඩ ඔය කියන දත්තට මතුකොල්ල දෙන්න ප්‍රබුද්ධතාවයක් නිසන් වනිිතිිබන්නෑ හැ කන ොම සම්ප්‍රදාාන කූල බාහන අමධ්‍යත් න ඥාන්ද වාහන්සේ තමම සේරම උස්සලලා දැනගෙන හිට අයා රමස්වාමන් වන්සේ නමුත් මේක හෙිරගඩ වි්‍යාක්න න භාව කරොත් පරිසේ හැදන ද කියනක පරියේේෂණ කරගන්න බැර හිටිය නිකාටවකට හරි දන්න බාන ොදයි කිය ඥානන්ද වවාන්සේ අදර න්න ඔය ය බයිලකාර ොලාා කෙන් ිස්සල යේදේකෙරව ක්දහන්සේ අසු අ අසූනමය අනුව වගේ වෙනටත් තම ධර්ම දේශනාක් කෙරනන්නේ දැමට අවරුතු. ි ගනක් ගල් වාංශෙත පත්වෙලා ඥාන රාමශවාංන්සය මූලාසනය ගත්තා අදා අපි දහසර පහලුස්සරේ විශිෂරය නැවතන ඇත කියෝකිව අපි දන්නවා මේ කවුටුවක්කත් දෙවෙන්නේෙක් සාක්්‍ය නෑ මේකට කරන කනම් ඕරා බල් බත්තරක උුන්ද ඒ දන කියෙලා හොරකන් කරනවන යාටක පෙන්න්නන සුළුයේ නරකුණනාටක වන්න පෙන්න්නන සුලි හොඳනම් හොඳ පෙන්නන සුළුයි ඉසා කාටක්ක් ගහපාදීමක් නෑ නැත්තෙත් නෑ ඇ සතයක් ව බැන් කපදම කුත්ති කියල දෙන්න පුළාඒක ප්‍රබුද්ධයන් අතර කොමටක්ත් යන සංවේදනයක් එනිසා මිත්‍යා දෘෂ්ටිකන තිත්ත ලබයට තිත්ත කරවි ටයක් හිටවේගේ පෘතිවිරසයයි සූරයයි හුලගයි සේර මැරගන හදන්න චිත්තපලයා හම්බටයක් හිටේ වනම් ඒ පොළොවීම ඒ පෘතිවිරසයම ඒ සූර්යාලෝකෙම ඒ සුළගම ඒ වතුර මැරගෙන හදන්න මිහිරි පලයා නිසා කතා කරන කියන වැඩකන්න හැමවෙලාම පසන්න මනසද තියනෙ අප්‍රතන්න මනසද තියන්නේ කියනක බලන්නකෝද. මතුවෙන හැම අරවුණකටම මනාපමනාප බලන්. මට හොඳට අනපානි පිනකුට මනාපයක් පාල වෙනද. හිට පිට ඇනෝට අමනාපයක්ප පාල වෙනවාද. පිටි ගීහිත නැවත අරුණට එනුට අමනා මනාපයක් පාල වෙනවාද. පිටිගේිය හිත ගැන මනාපයක්ප් පාල වෙනවාද. ඔ හිටි කියන පුළොන්න ඔන්නරාත්. ඇම දකීම මගේ හිත පවරන්න ගැන්න නවා. ඒ වන්න ගැනීම පිළිබඳවි කිව නැත්තන් කතා කරු නැත ක ක්‍රියාවට නැෙනු. ඉතින් සාපි කමටාන් සුද්ද කරන ධර්ම සකච්ච කරන කියලා කියන්නේ. ඒ මත්වෙන දේ ඒයාටම වෙලා බල්ල කියරුම්. මටඋඹ එ පාවෙලාතිය. මතුඋඹ ආසයි. මට මන්න ආපයි. මටහම නාපයි.ඒ මේක වාහලන කොලේ ගහන්නේ සිිෂ්ාචාරි මේක එහෙම කොලේ ැල්ලගෙහිල් ලක් නෑකි. අම ඔම කියන ඒකත් කරන්නේ බලව විපස්සනනාජ විතරයි ඔය යුද භායයට පැන්නට පස්ස තමයි කෙනෝට කියන්න පුලන්න මේ වෙච්ච සිද්ධිය මේ ළඟද මට කෙනෙක් ප්‍රකාශක් කර මට තේරෙන්නේ මං හොඳවට අහගෙන හිටිය වරින්වර මගේ හිටපිතයන්ටත් ඇති. මට තරෙන්නේ මේ වනස මේ පශ්චත්තාාව වෙලා වගේ මංමකුත් කිව්වෙනෑ. ඉටපස්සේ මං මං අගනාගෙනට නැහෙන්නේ වැරද්දරන කියවේ හොඳදක් ම කිවේගේ ි දැ නසය එකක්ම මටමයි කියන්නේ මටම කියදෙ වැටහෙන්නේි නරකට වගේ මංහැම ප්‍රකාශ කරන්න කියනෑ. ඊට පස් ඇලිකව වාමි සේ දමන් කියවපු වැටි වැරදිී මංකමේ යන කරමේ හොඳයි එක ගුණ දොස්වේචනයක් කරේ ම හොඳ එකක් මේගැෙ කිවමංක මට වෙලා වැටහුුණේ වෙන විදිියකට මටිසුට ප්ි ශහන්සේ සේපත්ව වන පනිසා හොඳට හගෙනදලා ති හොඳද නරකත කියලේ යාගම මානු. මගේ හිට පිටගියා දැනතා දැනතා එ ආවා එක්ක නාව කෙලා හනිම ක මොද කියන්න හොඳද නකද යාමද දොට විිනිිස්්චය යගින් මානෝ මටහා ඒ කියග හණඩු බැරුුණා පස්සිදස මංක පන්ිස්්වාසසික වට නකමට ඕන කෙනෙක් ඇවිල්ලා මොන දේවාර්තා කරත් ඔ මොකද හින්න වනේ හොඳද නරකද ඒකන උබහන්තන් නික නේ මන් දන්නේ ඔයා මේකත් කියන්නක ඇවිල ොටම් බයි කිය සන්තෝස දැන් ශැපද ශැපද ප හර වැඩි ගරන ොද මට පසන නැවග කන ගටුගීලතියන්නේ නැ පැනිපු ගැෙන මට හර්ම ගඩ යගෙනස ඔය බනිින් ිස්ල ීන්දු කරගඩ බැන්න හරි නැත්ත ස්තූති කරද ශැපද පුදු මාකාර පිරිිකර පූජ කිරීමක් කරන්නේ යන්නේ යන තැන බිම ීතිය පිකර පූජ කරන්න. මොනොක්කොරන්ඩේ ද මොුණ දන කිය හිනි ංකම අවශ්‍යතාවනට කැමතිදයක් පි පිකන්න පබැන ලොග අරු කතාගලකව මට දමජුහරු එකක් කනග නංකියකයින්ඩ බෑ ම කැමති නෑ කට්ටික නංකේන හට ඕන කෙන පින් පමුණ ගන්න කියන්න ඕහවා කියන්න දේවල් අරමනු සය කටහරගන බලා යිඉවා පින්ග මේ නම කියනකා ම කවරම ඇබිත්තකට කතා කල ෙන නල්ලයිස්්ට කවන්ඩිගේකිවඩ පයනනඟ පරමිනිස්තුන්ට මිකරල තිෙන විකඩං වැඩනේ එමස් සමට බලපරත්ති නිත්නෑ නම තුන් සරකත් කිය ව්ඩෝන මුල්ල දියකයි මැතජේකයි අක දියකයි අර සහන්සේ ූලාසන ක ම කැමතිනෑ දම ජහන කිලි ම කියනක මංවටික නල්ලයිස්ට කියනට මහත් දමාන්සේ කරන ඩි තේරු නල්ලයිස්්ට කව නත්තා අපයි පපොත හරි දිවිලකපුප ැ නම ලවඩො. ලි කල්මිත්ය දෂ්ටිකයි එ්ච කො පාවිතාපුරන්න ොහොට පතන්න ම ුදුතු නා විසාකාවවා සූජාත කටය එන ද සූජතාවල කිරිපිට අදාගෙන දැම්ම මට්‍ය බුද් හම්රට ඒ දැම් බික්වෙල ඒක ඉඩ නෑ ේකන් ශිෂ නෑ මත්තුවයෙන බුදු හමුව නොට කිරිපිට පූජ කරන්න මේ දවසල හරක් ඇති කරවා ජලන මිසු කිරපත්වන්. ඕක කියවුණේ නැත්තම් දැම් බුදුරාන්ස ඒත දගපාලියෙන් දුන්න නැත්තම් ඔය ගෞරවනාම ටික මුකද වෙලා දය. නිවන්දා කෙනෙකද වැඩේ එතන් ඒත ද්ගපාලියෙන් බදුහන ක බ බැන්මක් ආගනික උන්න මචා යිචෝකෙන් කියක් දැන් මං අහුවෙලා ඉන්නවද. කියීකට මේරක දුන්නත් මේක දුන්නොත් අප සත්තුටවුව රක දුන්නොත් මේක දුන්නොත් කන ගාටුවේ ඒන නිස්සි නස්ල නොු ඒකින් අදිනවා මේකින් අදන තීට පශයින අධිට යකෝ කෙම බැද ප මං යන පාරි මං යන ඕන පැත්තකට ඇදවා චිතර කියන ඔල්ල මුලයි කිසිව ශිෂ්ාචාරයක් නෑ එ ඒමතම දමිගවතු මටකෙන බෝ හදන්නම බැඩනන් කියන කවරලින් බැද ලයි ආයෝ මන කරනදී අද නමන්නමුණ නමන්න්නේ සා සබමාාධිට්ටි පුප්බංගවා ඒ ඔොල ොලගතිය. එම නැත්තම් එකක ධර්ම දෙන එකක දෙව අදහන එකක ජාති කට්ටි අපිට නානාප්‍රකාර ඇම පැම් බසන්ට හදන. එ බස්සල තම මෙදන්න ඇැවිලති එක නැක කියන්න බෑ නොේ ගත්ත එකක් කරගන දිගට කරඩ තමන් ලඟ විචු කිච්චාවක් නතුව මේ ඩ කරන්න එක පවු් පින්නේ මිත්තම්මා දිිට්ටික ඉඳලා මොන පවකරුවත් පන් පව්වෙන්නේ. සූත්‍ර රජයන්නේ යංකංචිගම්මන් කරෝති පාාවකන් කායේනවාචා උදචේත සවා අව බෝ ෝ දස්සව පටච්චාදාය අවබ්බ ආදට පදස්ස උත්තා. ම බරපත ලගුසල කරමයක් කෙරුවත් යට නොකිය ඉන්න බෑ හෙලි කරනවා ඉටයි නතේ බනේ අමං ආද අන්ති භන බව අටකට වැඩ යන්නේ හලි කරමවා බුදුද ශාසන වය අපි හළි කිරීම අපි සම්මා ධිට්ටික වෙනවා වසංගන හිටියොත් අපි මිට්‍යා ජෘෂ්ටික වෙනගේ කෙටි ප්‍රකාශයක් මං කරන එකංග සම්බර ප්‍රකාශ වේ නමුත් අපි මේ පොත ගේවන්න අතිප යෝ කනති බනි අපි යන ඒගාඩ මෙතන විශේෂෙන්ම කියවුණ අරයා අනාසවා ලෝකුත්තරා මක්ගංග මේ ආය අලාශ්‍රල් අතන සාාසවා මෙතන අනාසවා සිත්තට ගලාගෙන ආශ්‍රවයන් යම්මවස්ථාවක මැඩලන්න පුළුවන් ශක්තියක් ඇති වනාානම් එහෙනම් අර ලෝක සම්මතවලට යටවෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ඒ ලෝකෝත්තර මොහොතේදී ඉතාමත්ම සිවුම් කාරණයක් මෙතන තිබෙන්නේ. මෙතැන්දි නිරෝධයහැයි බලන්නේ නිරෝධයට මුහුණදීලයි ඒ අරියා අනාසවා ලෝකුත්තරා මක්්ගංගා දිට්ටිය ඇති කරගන්නේ. අර කම්මස්සකතා සම්මාධිට්ටිය සමුදය පැත්තට මුහුණ දාලා. අරියා අනාසවා ලෝකුත්තරා මක්්ගංගා නමින් දක්වන මෙන්න මේ මාර්ග සම්මාදිිට්ටිය නිරෝධයට මුුණදාලා. ඒක නිසා තමයි, විවේක නිසිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, ඔස්සග්ග පරිනාමින් කියල කියන්නේ. ඒ නිවන අරමුණු කරගැනීම නිසා තමයි ඉඩක් තියෙන්න්නේ අනිමිත්ත අපන හිත සුං්ඥත වලට. අපි මේ වගෙන හුඟක් කතා කලා කලින් දේශනා වලදී. සමහරිවිට ඒ දේශනා ඇහෙන අවස්ථාවල හර කෙනෙකුට බයකුත් ඇතිවෙන්න ඇති කෝ එත්තකොට අපට මවෙක් පියෙක් නැනේද මොකක්වත් නැහැනේද කියලා. බයප්පවා ඇති වෙනවා සුන්ඥතා කියන වචනය ඇහෙනකොට මේ අර කාරණය හරියට වටහා නොගැනීම නිසා මේ මැදුම් පිළිවෙතේ ගැම්ඹුර මෙතනින් හෙළිවෙනවා අර සාසව පුං්්‍ය භාගිය අපුං්ඥනෙවෙයි අපපුං්ඥවල ටිඩ දෙෙනවා නම් බදුරජාණන් වහන්ස අර නාස්තිික තුෘෂ්ටියයේ කියන්න වගේ කියන්න තිබුණ. ලක් නත පරලවක් ැත මවෙක් නැත පියෙක් නත කියලා. නමුත් කර්මයේ ධර්මතාව අනුව කම්මස්සකා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු. ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ කර්මය ගැන ප්‍රකාශ කළ කාරණය අනුව අර අවිද්‍යාව තෘෂ්ණාව ඇතිතාක් සත්වයා ඒ තමාගත්තු සම්මුතිය උඩයින්දලා කර්මරැස් කරන්නෝ. ඒවට විපාක ගෙවන් ඕන. ඒවයි විපාක විඳින්න වෙනවා. අන්න ඒක නිසා ඒවා සාසව පුඥ්ඥභාගියයි. පු්ඥ නෙවෙයි පු්්‍ය භාගිය පින් පැත්තට හුරු ආශ්‍රව සහිතයි නමුත් පින් පැත්තටයි හුරු. උපදි විපාක ගෙන දෙන සංසාරයේ භවභෝග සම්පත් ආදී වශයෙන් ඒම නැත්නම් නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් හොඳ ආත් ආත්ම භාව පවා ලබා දෙන උපදිවේපක්ක උපදිවිපාක ගෙන දෙන. ඒක හොඳයි. පහළ මට්ට මේ නමුත් ඒ සම්මා දිිට්ටිය හොඳයි හර උච්චේද දෘෂ්ියයට වැඩිය. ඉළමට අනිප පැත්තට එහෙම ැදිලා ඉන්නත් දැහැ මේ භවෙන් මිදීමකුත් තිබෙන්ට ඕනා. අන්න ඒ පැත තමයි අරියා අනාසවා ලෝකුත්තරා මක්ගංගා. එතනදි තමයි අර අනිමිත්ත අපපනිහිත සුංඥත. මේවය මේ නිමිති ගැනීම යම් අවස්ථාවක සිතෙන් අහක්කරගත් නම්. මේවායේ ප්‍රනිධ ඇතිකර ගැනීම මේවා ඇත්තවශයෙන් වසවත්තන වශයෙන් කලපනා කරන්නේ නැතිව අනාත්ම වශයෙන් සලකනවනම්, එහෙම සලකලා, අනිමිත්ත අපපනිහිත සුං්ඥත කියයෙන විමෝක්ක මතුකර ගැනීමෙන් තමයි මේ බව නිරෝධය ලබාගන්න පුළුවන් නිවන ලබාගන්න පුළුවන් ඒකටත් ඉඩ තියෙන මේ ආරෂ්ඨාංක මාර්ගයේ ඔන්න දැන් හෙළිවෙනවා ආරෂ්ඨයංක මාර්ගය මැදුම් මගක් කියන්නේ මක් නිසාද කියලා දැන් සමහර විට යෝගී ජීවිතයේ පවා ඔය ප්‍රශ්නය පැන නගෙනවා හුඟක්ම මහන්සි වෙලා උත්සාහ කරනවද එම රැත්තං හොඳට සැප පහසු ඇතිව ජීවත් වෙනවාද දෙකඩ මැදින් තියනෙකයි මේ මධ්‍යම ප්‍රතිබදාව කියලා සමහර විට කෙනෙක් හිතනවා. නමුත් මේකි ගැඹුරු ප්‍රක්ෂය මෙතනයි තියෙන්නේෙ. ආරෂ්ඨායක මාර්ගයේම ධ්‍යාකාර විග්‍රහය තුළින් අපට මතු කරගන්න පුළුවන් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එකේ මූලික අදහස. ඔන්නඔය විදියට ඔන්නඔය මධ්‍යම ප්‍රතිපදාවේ ගැඹුර නිසා තමයි බුදුරජාණන් වහන්සේ අගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ අග්ග ප්‍රසාද සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. යාාවතා භික්කවේ දම්මා සංකතා අරියෝ අට්ටංගිකෝ මක් ගෝ තේසං අග්ගං අක්කායති ලෝකයේ යම්තාක් සංකත ධර්මයෝ වෙද්ද ඒවා අතර ආර්ෂ්ඨායංක මාර්ගයම අග්‍රයයි සැලකේ ආර්යෂ්ඨාංක මාර්ගය සංකත තමයි ඒක නිසා තමයි අපි අර හේතු ප්‍රත්්‍ය අනුව සම්බන්ධයක් එහෙම දැක්කේ සංකතය හොඳ නැහැ තමයි නමුත් මේ සංකතය උපකාර කරගෙන අසංකත ගාමී මාර්ගයයි බුදුරජණන් වහන්සේ මෙතන දක්වල තියෙන්න්නේ ක තමයි බුදු කෙනෙකුන් විසින්ම ලෝකයාට පෙන්නුම් කළ හැකි ඉතාම සියුම් සත්්‍යය. ගැඹුරුම සත්තිය මේක පහසුවෙන් කෙනෙකුට සොයාගන්න බැහැ. මක් නිසාද ප්‍රශ්න පටලවාගන්නවා. එක්කො එකන්තේකට යනවා උ්චේද දුෘ්ටිය රැඳෙනවා. නාස්තික දෘෂ්ටිය අනුව ගිහිල්ලලා කාම සු කල්ලිකාණ යෝග අන්තේයට යනවා. එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිිය අල්ලගෙන මේක ගලවාගන්න අතගලබදාන යෝගයට නැඹරු වෙනවා. ශාෂත දෘෂ්ටිය. ෂ ආත්මයක් තියෙනවා මේක වෙන්කරගන්න ඕන අනික් දේවල් වලින් කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහ පුදුම ධර්මයක් මෙත නින් පේන්නේ මේ කාරණය අමුතුුවෙන් මේ දේශනයේදී ප්‍රකාශ නොකළත් කලින් අවස්ථාවල් වල අර දැලිපිහිය මැදීම් වැනි උපමාවලින් පෙන්නූයේ ඒකමයි මේ හැම එකකම තියෙනවා අල්ලගන්න නැති ගතියක් අර අතම්මයතා වශයෙන් සඳහන් කළෙත් ඒකයි එකක් තව එකකට ඒ තවත් එකකට ඔය විදෙඩ උපකාර කරගෙන තල්ලු කර දැමීමක් රථවිනීත් උපමාදියෙන් දැක්වූයේත් ඒකමයි මේ මධධම ප්‍රතිපදාවමයි මක් නිසාද මෙතන මේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔොස්සක්ද පරිනාමින් වැඩෙත් කෙරන්න ඕන ඒකට මේවයින් ප්‍රයෝජන ගන්න සිද්ධ වෙනවා සංසාරික ජීවිතයේ නමුත් ඒවා අල්ලගන්න නැහැ ඒවය බැඳෙන්න්නේෙ නැහ එකකින් අනිත් එක තල්ලු කරල දානවා ඕම මධ්‍යම ප්‍රතිපදාව. එතකොට මේ හැම එකක්ම සංකලනය වෙලා තියෙනවා. සම්පූර්ණ වෙලා තියෙනවා ආරරෂ්ඨාංක මාර්ගයේ. මේ බෝධිපාක්ෂික ධර්ම තිස් හතම ක්‍රමාණුකූලයිකේ අපි සඳහන් කළේ ඒ නිසයි. මේ කොටස් එකඒක අභ්‍යන්තර සංවිධානයක් මහ පුදුමයි. මුල ඉඳලා ගට බැලුවත් මේක හරියට නිෙරංචිපතක් වගේ. පැත්තකටත් හොඳ සම්බන්ධයක් තියෙනනවා සමහරරිට මැදයින්දල දෙ පැත්තර විග්‍රහාරගෙන ගියත් එතරත් මහ පුදුම සම්බඳතාවක් තියෙනවා. සහරේවයේ වැදගත්මදේ අගටයි තිබෙන්නේ. අරව මෝරාගෙන ගිහිල්ල ශ්‍රේෂ්ට්‍රම දේ අගටයි තියෙන්නේ. අරෂ්ඨාන්ක මාර්ගයේ ඊටත් වොඩා පුදුම විදියට මේ සම්මාධදිිච්ඨියය පෙරටු කරගෙන පුද්ජලයකුගේ සන්තානයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් ඇති කරගන්නා ආකාරය පෙන්නුම් කරලා තියෙනවා. තිස්තුුපිටක් කහිපිදයට කම්ම සකතාඥාන සම්මාධිත්ියය කියනට ඇගට ගහල පෙන්වා අමවක් ඇත පියෙක් ඇ කළ කම් ඇත පව ඇත පින් ඇත කිය. ඊට පසේ අන්තිමටම සූ්‍යතාවට යනකොට කියන එකක්කත්නයි කියලා ත ගයාම අනිමිත්ත අප නීත සුංජත පැන්ටයනකොට තුච්චතෝ හිීතත පරතෝ කියලා බන්නකොට අම පියක් ගමන යන්න බැ. ස්ල්ල මවික්කත පියක්කත කලද හඳදර නරකඇත කියළ ගත්ත සම්මාත කතා ඥාන සම්මාජීටය පල සම්මාජි්‍යයටට යනු මාර්ග සමාජිතයේ පල සම්මාජටයට එක හැලීම තේරෙන තමයි. ඒක බේ තවගෙනට අදාල නෑ අරගෙන තාම අම්මතාත් අල්ලගන න හොදයි. එයා ම ඉන්නේ කම්මත කතා ඥාල සම්මාජ. ඒක සමත සම්මාජිටි පපසන සම්මාජිටි මාර්ග සම්මාජිටි පැෙන්න්නට පැස්ස පල සම්මාජිට ය ඕක කල් හිට ොන් නන්න සම් ජිට තයි. ඒ සමාධ්ය සමත සම්මාධිට්ටෙන් ප්‍රතිෂ්ඨාපනයක න්ේ මාර්ග සම් විපසන සම්මාජරනෙන් ප්‍රතිෂ්ාපනය ඒක මාර්ග සම්මාජිටින් ප්‍රතිෂ්ාපනයගට පල සම්මාජිටයට අර්ගනය කිය අ ශස්ෘත කියල පටන්හර ගත්ත සසවස්තුක සම්මාධීට්ටය මාර්ග පලඥානයේදී අතහැරලදාන දැනදී. මිටෙක්කල් තමන් උඩට මෙන්ට හේතු වෙච්චි පෝල් වෝල්ට එක දී පෝල් එක අතහැල දාලා අනි පැතර ප නට. ඒක ඒ වෙලා ඒකෙනට ඒ තනේද විතල යදාලවන්. අල්ල ගණ්ඩ ඕනේ හයිියෙන් උඩටම යනකම්. ජර්ප ඒකම පොලේ ගහල අතරර එහපැතට පයිනකොට අරමිතික් දැඩිය අල්ල ගැනීම සහල් තාරන පුළන් තට අල්ල ගැනීම කියන දෙක් ම තින්ද වැද ගත්වය. පොල්ලික උඩට යනකම් එක පුතුම බදාගෙනනිල්ලින් අල්ලන්න ඕන පෝල්ලි අයගන හොට අල්ල බලනවා ලෙස්සලා ගියොත්තිවරයි. මොද පෝර්ල්ලි එක නම්මල තයි ගම්ම අරන්දේ. මේ බලර අල්ලන්න ඒද උඩුවටගේ අඩ පස්සේ අතහනකට හොල්ල ෑවුණගේ අතේ ගෑ උනත් පොල්ලේ බාරකය ද පල් ඔය දෙක්ක බංග තන්න මේ පිටු හච්චේ තිස්සතක විිස්ත කරන පුලන්කයා සරල කාරණ අව්‍යය එක සුක නම්ම විජයට අල්ලප දැඩිය ගනිින් අමෝර ගණ්ඩෙ බා බාන කරන්න ගියාමත් අමෝර ගත්ත සිි බෙල්ලිය අමරු නිදියපති ඉන්නෑ අම් වනම් ප්‍රශ්න ඒයට පටගර ගත්ත හුවෙන්න්නෙමන අස වුව න පශ්වාසයවෙත්න එක මේ අල්ලප සුකනම්ය විදියට කඩුහරමිදී කඩු අතර ගත්ත වගේ තැලිපිය ගනුවට දැලිී අතර ගත්තවගේ උන් සුකනම්ය විචර මේ කල්ලඩුව ඒක තමයි අමාරුම කෑල් ේ යතු කප්පාදු කරන්න ගම පිහිය මුදන ගෑ විච්චිකමක් කැපෙනම් ඒ පිය ගාල අතර දෙන්න නෑ ඒේගහකුට දිල වදිර ග්ඩ කියන්නෙත් මක බදදු නොත් කිය තේනට කැපි ටික් ගලපල දන්න උට ඉඳල හැඳනකම් වැඩ පොඩ්ඩ කරි කකුලක තටටුනා නම් ඇටෙත් කපලයන් ීක වැඩිපුරම සල් ජොබ්බෙක් ගවන පඩිගවන තන මයි කප්පාතු කාරය ඒකෙත් කප්පතු කංකානී කපන්න්නෙත් නෑ නෙරේ දියා බලනක විතරයි කරන්නට ටි ටිටි ගල ගහන ගහන ගහන් ගහන් ගහන්න යනවා බරද්ද ගත්තොත්ි ඉන්දදි අරංචාව පැක්ට ඉදී වැැදිල කෙනෙ නාලීියයට ඇන් ගීල කෙල්ලගේ දෙමල එතන එතන ඉන්න කංකා නතන ක්ටේ වැඩකරන කරන කියවා ඔ පිහි අල්ලන්ඩෝනනිසර් ඇතුළ කොක්ක තියෙේ පිටතුර කොක්ක තයෙන්ද දැකල තියෙන දන්න කප්පාද පිය කියෙනක කපාේ කොක්ක ලියට තියෙන අල්ල නති කොහොම ගැවත් එලියට ඇග හන්න මෙහමනේ අපි ගහන්නේ ගාපගොම ඇඟට එන්නේ පිකින් කාටර ය අන්ට හදනවනම් අන් අදකට පිහහි නැවෙන පැත්ත එ අල්ලන්ඩ ඇන මරන්් වල් නමුගොත්තයම පිහිතලේ ඇතුල් පැත්තර අපේ ඇතිේ ඇංිලිසික තමයි යන් බලනක දන්න මේක නවට පිහද නැද් කියලා උහෙම ඇකට ඇන්නත්ත මගේ ඒම තිල නමනනි පැතර උගම අත යනවා කරට එක බලනගේ ඇතුල් පත්ෙන් කරට තියනක බලන්නට පිට පැත්න්න බලනො ඇන්ග ස කරට තියන ත නැම මේ පැතර ඇතුල බලකට නම. කරට ක නො වයිර කහම්ේ එක දන්න ඉල්ලෙක්ට්‍රීෂයල්ල බම් පුදුම බයි මො කදාවත් අත තියල බන්න මොකක් දෙසර කරන්ට දිල තියෙනවා කෑ හල නවා බැරන්්කෑග හලතියෙන කණඩි තිකෙන මේ තතියල බලන්න ඇඩවා මේ මතතිය ඕනම දේක ල්න්න නැටි අත්තිෙන කෙල් කොල්ලන්නට කෙල්ලු අල්ලන්න තේරන්න තිසාහතම ය ප්‍රශ්න ලතිී අල්ලන්න ක්‍රම අතියෙනු ඒක මේට අල්ලපම කෙල්ලොත් කැමති උන්දන්නවා නිලේ දැනගෙන අත ගානය කර නෑේ ඒති අතගෑවෝත්ඉහ අර මංි තික කියයන් ැන්නන්නේ ගොහොඳ ෑ මේ බණ ඉපරණ වෙලාවන් මයතතින් ද නරකාචන කියන හරි අඩු ඒ පොකත්්දෝ පොඩි අපසට් ඇතිූ මේ දන්නඇතු අත ලබට තිබ්බත පූල තියන්න ඇන්නවාා ලබබ පූල දැනග අතු තියන් ඒ දෙක කියනකොට තය නමස මේ එන්ඩපා නයි වෙන පුුම් බන්්ඩ පන ම්බ ඩුවන නට පි ුම් ්ඩුව හාවව ජ ාග උපද විය පක් තියෙන ඒ කරගන්න මේ අමාතව අරයා මක්ගංගා ඒකති ඒවැතරගල සෙල්ලම කරට පශනන්න පින්කන් එ අනිවාරම කරට ඒව නොකර බැයි අනිවාර්රම කර අත් ගාන තාලින් තේෙනවා අල්ල ගන්න පැතර දන්නේ ආමාර්ශද පරාමාර්ශද කියන. පරාමර්ශණ කනමංසේ අල්ලන්න අඇමුතු තාලිකට. අංක අල්ලන තාලෙෙන්ම යායට තේරෙනවා. අල්ල තරෙන්ම යෙන මේ වන්සේ විදදුහෙම අගේ අත තියනකොටම ටගතගාන්න මිස්ස අත අත තියෙන කොටම ඇටේ ඇදිලිවරයි. ගරතල්ල අනම් නං කරලා කරන්න බෑ මේ වැඩි එනිසා ඒ ඇල්ලිල්ල ඒම කෙනෙ මුදක් දපු අතකින් ටොක්ඇවට පාඩු නෑ තීට පස්ය බැ ඒ කරඩ යන්ට ලාස්ථ හසවර කල තමයි තේරුම්ගන්න ඒෙනිසා මබොක් ඕන පියක් ඕෝන කියක්තනි ම පටන්ගරගන්න නමුත් මව්පියන් දෙන්න මැරීමෙන් තමයි සම්මා ඥාන සම්මා මමුත්ති කියන්නේ අවිද්‍යාවයි තුෂනාව මරණඩව. බුදහමුට කියතුන අම්ම මරන්න කිය ඕ නැත්තම් බුදුහාරුවනෙේ නැත ඔබ නි බුදහරධාන ්‍රද්‍යහන්තෙක් විතයි ුදුහාමරධාන ආර්යන් වන්ස මක්වෙන්න රහත්තය නි අම්ම දත්තා දෙන්න මර්ඩුව. ඇති එහම කිව්වාහමකි කියවා මේ බුද්ධාම නාතිකරණට හදනවා ඒ න ඒ කෑල කිය නැතුව කියන්න පුළුවන කියලකිල. බුදන්රම කිය නැතිබ නති මේ පොත්තල එහෙම කන්නන්නේ ඔක්කොම හෙළි කරලා තියෙනවා. ත් අන්‍යාගමික හෝ ඉව දන්නතිිට්ටිය කතා කරනය එකයි මේ වගේ නෛරයානික පැත්තර කතා කරන එක දෙේ තේරුම් ගඩ බැරි නම් ඒකෙත් දෝස පණ්ිශන්සිකෙන කියනකෙන අගිතයණකය ආන කියෙන අගෙනව ඒටික විස කපල තේරුම් ගණඩ පුළුවන් විචර කතා කරනය හඩ අමාරු සමර අහනමච්චර පිච්චර පිටුගන කොට ඕන ක මකන ොච්චර පිටගන්න වනත් කෘත්ති ම් පා ලත්නේ උඹ කරන්න ඩ තුටික යන්න ධහමරන පුලන් අප රත්රන්න නිසන්ස කියල දෙෙනවා හරු දැනගෙන බී අතත් අතතියපං දන්නතු අතය අන්නපාලනිකන් කපාගන්නවා එක ඇමෝටම කරන්න පුොළන්ද ඇන්නවයි. එනිසා ඒ විශේෂ ඥාන විශේෂ ධර්මකොටස් ඇත්ත වසේම කියේනම් පාරමිතා පුරපයට විතර තේරෙන ඒනිසාම වෙන කුලයක් හදාන වෙන මහාජාතිය යන් හදර වනවේ. ඒ කරඩ ජීවිත කාය කැප කරන්න අ අතහරින්දුව. ජවිත පක්වත්ත හැරියන ෙම චරතය නමේ ඒකත් අල්ලගෙන මේකත්තල්ලනගේ යාම ශටම යවීකමති ඇති න්සා මයසන අපිට මට න්නසක ඩන ඇතකට අද කවද්ද කොතරද පිට තුංචය ඇත්තිස්තුන්නද අපි එමනං අපේ පලකුටි ගරුස්වාම නිසා ඉල්ලා සිටනා මේක පෙලිබඳව තුන් පැමිණිවීමක් පුුණ්‍යාන බෝධනාවක් කරන්නග පූජනය නක් මන් සින් නසරයි පූජනය හා සංඟරත්නය නවසරයි නිවවැණ නිබනපොද ඉදිරිින් තවාගෙන සිදුකරල්ලබන දවස ධර්මසාකච්චාවයි දැම නිමාවනේ සම්බන්ධුවනේ පූජනය මහා සංගරත්නයක්ත් එක්ක යෝගාවච්චල නිවාස් පිරිත්ක තුුණු නිරන්තරෙන් එත්තරින් සෙදෑ ඇති පිසුත් සම්න්ධවන සත්්‍යයක් නැති වුණනම්බන්ධවන ඇති ඒ පිරිස් ඒ පිරි සත් අපි සීපත් කරගෙන ජන සේ ින් . තා ച සබතා පද.